සම්මා සම්බුදු සරණයි. සුපින්වත්නි, ඔබ මීට ස්වල්ප මොහොතකට පෙරත් සජීවීව ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට යෙදුණා. ඔබ නැවත වතාවක් මේ සූදානම් වන්නේ ඔබට සුපුරුදු සූත්‍ර දේශනාව සජීවී ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට. අප ලෞතර බුදු පියාණන් වහන්සේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම මංගල කටයුත්තක් බව කාලේන ධම්මසවණං ඒතම් මංගල මුත්තමං යනුවෙන් දේශනා කොට වදාලා තිබෙනවා. ඉතින් එවන් වූ මංගල කටයුත්තකට ඔබට නැවත වතාවක් එක්වන්නට ආරාධනා කරමින් අප සූදානම් සූත්‍ර දේශනාව සජීවී ධර්මානුශාසනාව ආරම්භ කරන්නට. අද දවසේදී සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ බන්ධන වග්ගයේ සඳහන් වන රාජසූත්‍රයේ ආශ්‍රයෙන් සජීවීව ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අපගේ ගෞරවනීය ආරාධනයෙන් මෙහි වැඩම කොට වදාළ ගංගොඩවිල පඤ්ඤෝදයාරාමය, ගාල්ල උණවටුන පීල්ලගොඩ පුරාණ චෛත්‍යාලංකාර මහා විහාරය යන උභය විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මඩිහේ සුගත සිරි ස්වාමින් වහන්සේව ඉතාමත් ගෞරවෙන් නමස්කාර පූර්වකව පිළිගන්නවා. කොළඹ තුන ගාලුපාරේ අංක 269 ලිපිනෙහි පිහිටා ඇති රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සාමාන්‍ය අධිකාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් අද සූත්‍ර දේශනාව සජීවි ධර්මානුශාසනාව සඳහා තමන්ගේ සැදැහැති දායකත්වය ලබා දී කටයුතු කරනවා. මං ඉතාමත් ගෞරවයෙන් එතුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සැදැහැතියන්ට මතක් කරනවා. අපගේ හේවිසි කලාකරුවන්ගේ හේවිසි හඬ මැදදී ලෞතර බුදු පියාණන් වහන්සේට මල් පූජා කරන හැටියටත්, ඒ වගේම ගෞරවනීය දේශකයන් වහන්සේට දේශනාවට ආරාධනා කිරීම සඳහා දැහැත්වට්ටියේ පිළිගන්වන ලෙසටත්. පෙර සඳහන් කළ ආකාරයටම සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ බන්ධන වග්ගයේ සඳහන් වන රාජසූත්‍රය ආශ්‍රයෙන් සිද්ධ කෙරෙන සජීවී ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි අපගේ මේ සූදානම. අප සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තද්දේම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තද්දේම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තද්දේම්පි ධම්මං සරණං ගච්ඡාමි. තද්දේම්පි ධම්මං සරණං ගච්ඡාමි. තද්දේම්පි සංඝං සරණං ගච්ඡාමි. තද්දේම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පදෙන්නා දාන
වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි උස්සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්තා චංගවාලේසු අද්රාගච් හන්තු දේවදා සද්දම්මං මුනිරාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 ජීරන්ති චේ රාජරතා සුචිත්තාතු ශරීරම්පි ජරං උපේති සතං ච ධම්මෝ නජිරං උපේති සන්තෝ හවේ සබ්බි පවේදයන්ති සදහබර වාසනාවන්ත පින්වත්නි අද රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සාමාන්‍ය අධිකාරිතුමා ඇතුළු මේ සදහැති පිරිසගේ දායකත්වයෙන් ප්‍රධානත්වයෙන් යුක්තව මේ වෙලාවේ අපි මේ ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ ලෞතර අමාමෑණියන් වහන්සේ ලෝක සත්වයා වෙත පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සූත්‍ර ධර්ම දේශනාවන් අන්තර්ගත කෘති අතරින් පින්නතුනි සංයුත්ත නිකාය කියන ධර්ම කොට්ටාසේ රාජ සූත්‍රේ රත්තං බන්ධන වර්ගයේ තිබෙන මේ රාජ සූත්‍රයයි අද මේ ධර්ම මාතෘකා වශයෙන් මේ ඇත්තන්ට කියා දෙන්නට සූදානම් වන්නේ පින්වත්නි ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් බුද්ධ ගෞරවය ධර්ම ගෞරවය සංඝ ගෞරවය ඇති කරගෙන ඊටාම ඕනෑකමින් මේ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් තමන්ගේ අයිහලෞකික පාරලෞකික දෙලොවම සුඛ සාධනයේ පිණිස හේතු වෙනවාය කියන දැද්දී අදිෂ්ඨානේ විශ්වාසයේ පිළි අරගෙන මේ පින්නතුන් ධර්ම ශ්‍රවණය කළ යුතු වෙනවා ආවට ගියාට කරන්නන් වාලේ අපි ධර්ම ශ්‍රවණය කරනව නම් මේ කටයුත්ත කාලය කාදමීමක් බඳු වැඩක් වෙනවා තේ නිසා මේ පින්නතුන් බොහෝම ඕනකමින් බුද්ධ ගෞරවය ධර්ම ගෞරවය සංඝ ගෞරවය ඇති කරගෙන මේ බුදු පියාණන් වහන්සේ විසින්ම දේශනා කොට වදාළ ඉතාම වැදගත් සූත්‍රයක් වශයෙන් මේ රාජ සූත්‍රය මේ පින්නතුන් ශ්‍රවණය කරලා තමන්ගේ හිතට මේ ධර්ම කරුණු ටික ගැනීමට අවශ්‍යයි. පින්වත්නි දැන් මේ පින්නතුන් දන්නවා බුදු පියාණන් වහන්සේගේ කාලේ හිටපු බොහෝම වැදගත් නැත්තම් මහ විශාල රජ කෙනෙක් තමයි කෝසල මහරජුරුව. කොසල් රජුරුව බුදුහාමුදුරුවත් එක්ක බොහොම ළඟ ඇසුරක් තිබිච්ච කෙනෙක්. නිතර විහාරස්ථානයට ගියා. නමුත් මේ කොසල් රජුරුවන්ට ධර්මාදිගමයක් නැත්තං සෝවාන් ආදී මාර්ගඵලවලට පත් වෙන්න පුළුවන් බව සඳහනක් නැහැ.
කෝසල සංයුත්ත කියලා රජ්ජුරුව වෙනුවෙන්ම දේශනා කරපු ඒ අවස්ථාවන්නි දේශනා කරපු සූත්‍ර මහ රාශියක් තියෙනවා. ඉතින් පින්නොතුනි කෙසේ වෙතත් මේ සූත්‍ර දේශනාවත් අන්නේ කොසල් රජ්ජුරුවන්ට දේශනා කළේ. දවසක් කොසල් රජ්ජුරුව පන්සලට ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා බොහොම පුදුම ප්‍රශ්නයක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ජරාවට සහ වයසට පත් මේ ජරාවට සහ මරණයට පත් නොවි ඉන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? කොහොමද ජරාවට සහ මේ මරණයට පත් නොවි ඉන්නේ? නේද? බුදු පියාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ කිසිම කෙනෙකුට ජරාවට සහ මරණයට පත් නොවි ඉන්න බෑ. සෑම දිනම ජරාවටත් පත් වෙනවා මරණයටත් පත් වෙනවා. දැන් බුදුහාඳුර පෙන්නා දෙනවා දැන් මහා සාල කුල නැත්තම් ওই ශාස්ත්‍රීය කුල තිබිලා තියෙනවා පින්නොතුනි ඒ කාලේ ඒ අයට නිදංගත ධනය කෝටි 100ක් තිබුණා තියෙනවා මං හිතන්නේ බැංකුවකටවත් දැන් තියෙනවා කියලා කෝටි 100ක් නිදංගත ධනය ඊට අමතරව gedara pavichchiyata පින්නොතුනි රන් කාසි දාපු කල 3ක් gedara තියෙනවා gedara pavichchiyata එතකොට ඒ වගේ තිබිච්ච අයට කියන්නේ මහා සාල ශාස්ත්‍රීය කුල එහෙම අයටත් ඒ වගේම බ්‍රාහ්මණ කුල කිව්වේ පින්නතුනි 80 කලක් ධනය 80 කලක් ධනය තියෙනවා ඒ වගේම ඒ ඇත්තන්ට රන් කහවණු කල දෙකමාරක් තමන්ගේ gedara පාවිච්චියට තියෙනවා ඒ ඇත්තන්ට කියන්නේ බ්‍රාහ්මණ කුල මේ කට්ටිය පවා මොකද වෙන්නේ ජරාවට සහ මරණයට පත් එවගේම රජ්ජුරුවන්ගේ ළඟ තියෙන යාන වාහන උනත් ගේ දොර උනත් මේ හැම දෙයක්ම නේද හොඳට ආරක්ෂා කරගෙන තිබෙන සියලුම දේවල් ජරාවට පත් වෙනවා නේද හැබැයි බුදුහාර දේශනා කරනවා සතංච ධම්මෝ නජරං උපේති ජරාවට පත් වෙන්නේ නැති දෙයක් තියෙනවා ඒ මොකද්ද සතංච ධම්මෝ සත්පුරුෂ ධර්මේ සන්තෝ හවේ සබ්බි පවේද යන්ති සන්තෝ කියන්නේ සත්පුරුෂයා කියන එකයි නේද සබ්බි කියන්නේ සද්බික් ඒ කියන්නේ පින්නොතනේ සත්පුරුෂ සමාගම නේද සත්පුරුෂ සමාගම නිසා අපි අනුගමනය කරන ඉගෙන ගන්න මේ සත්පුරුෂ ධර්ම කවදාවත් විනාශ වෙන්නේ නැහැ ඒකයි මේ ගාථාවේ සහ මේ සූත්‍රෙත් ඒ වගේ මේ සූත්‍ර අටුවාවෙත් පින්නොතනේ ඔන්න ඔය කරුණු ටික තමයි තියෙන්නේ එතකොට මේ සූත්‍ර අටුවාව මම කියවල බැලුවා සංයුත්ත නිකාය අට කතාව සාරත්ත ප්‍රකාශනී කියන එකේ තමයි ওই පින්නතුනි සාර කුල පිළිබඳව නැත්තම් මේ විශාල මිල මුදල් තිබිච්ච කුලයන් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. එතකොට මෙතන සත්පුරුෂයාය කියන එක පිළිබඳව අදහසක් ඒ සූත්‍රයේත් ඒ වගේම අටුවාවෙත් විස්තර කරනවා. සත්පුරුෂයාය කියන්නේ රහතන් වහන්සේ. ඕහිත බාර අනුප්පත්ත සදත්ත පරික්කීන භව සංයෝජන තත්ත්වයට පත් වෙච්ච රහතන් වහන්සේලා තමයි මෙතෙන්දි සත්පුරුෂයෝ කියලා පෙන්නලා තියෙන්නේ. දැන් මම මේ ඇත්තන්ට මුලින්ම කියලා දෙන්නම් ජරාවටපත් වෙන ආයකයක් මොකක්ද නේද දැන් ජරා ජීර්ණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්ත චතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ කියලා මේ ජරාව කියන වචනේ අටුවාවේ වචන හතකින් ගන්නලා තියෙනවා දැන් සාරත්ත ප්‍රකාශණී කියන අට කතාවේ පින්නතුනි ජරාව උගන්වලා තියෙන වචන හතකින් ජරාව දිරණ ගතිය ජීර්ණතා කියන්නේත් ඒකමයි ජරා ජීර්ණතා කණ්ඩිච්ඡං කැඩෙනවා පාලිච්ඡං පැලෙනවා ඒ වගේම වලිච්ච තචා නේද වලිච්ච චතචා ඒ කියන්නේ වලිත් කියන්නේ පින්නතුනි රැලි වැටෙනවා තච කියන්නේ මොකද සම රැලි වැටෙනවා වලිච්ච චත නේද ඉන්ද්‍රියානම් පරිපාකෝ ඉන්ද්‍රිය පරිපාක වෙනවා කියන්නේ මොකද පරිපාකත්වයට නැත්තම් වැඩිවීමටපත් වෙනවා නේද ඉන්ද්‍රිය වර්ධනය වෙලා අවසන් වෙනවා ආයුනෝ සංහානි නේද ආයුෂ ඉවර වෙනවා නේද මේ කියපු தත්ත්වය තමයි ජරාව කාටවත් මේ ජරාවෙන් වළකින්න බෑ බුදුහාඳුරපෝවා කියන්නේ මොකද්ද ආනන්ද මගේ ශරීරයේ දැන් දිราගිය ගැලක් වගේ මහපරිනිබ්බන් සූත්‍රයේ තියෙනනේ නේද ජජ්ජර සකටං විය මම කායෝ මගේ ශරීරය දැන් දිราගිය ගැලක් වගේ කාටවත් මේ ශරීරයේ පින්නතුණි වෙනස් වීම නිසා ඇතිවෙන මේ ජරාව වෙන් කරන්න බෑ අපිට ඊටාම පැහැදිලිව පෙන්වන ඕනේ දේවදූත සූත්‍රයේදී මේ දේවදූතයෝ දැක්කද කියලා
ඒ එක දේව දූතෙක් තමයි ජරාව. අපි කාටත් මේ තත්ත්වය ඇති නේද? ජරාව කියන්නේ පින්නතුනි අපි දැන් අපි උපන් දවසේ ඉඳලම ක්‍රමයෙන් අපි වයසට යනවා. ජරා ජීර්ණත්වයට පත් වෙනවා. නේද? අපිට මහා තණ්හා සංකේ සූත්‍රයේ දුගන්නන ඕනේ. අම්මා කෙනෙක්ගේ කුස තුල දරුවෙක් ඇති වෙන්න අවශ්‍ය කරන කරුණු තුනක් තියෙනවා. මාතාච උතුණී හෝති. මාතා පිතරෝච සම්නිපතිතා හොಂತಿ. ගන්ධබ්බෝච පච්චුපට්ඨිතා හොಂತಿ. මව සුදුසු තත්ත්වයේ සිටීම. මව්පිය දෙදෙනාගේ එකතු වීම. ඒ වගේම විඥාන ශක්තියකගේ පැමිණීම. මේ අදලන ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝති කියන්නේ. මේ කරුණු තුන සම්පූර්ණ වුණාම අම්මගේ කුස තුල පින්නතුනි කලල රූපය කියන අවස්ථාවක් ඇති වෙනවා. ඒක අටුවාය උගන්වන්නේ පින්නතුනි හරියට පෑන් තුඩක් තියලා පෑන් තුඩක් අපි තිබුවම් පොතක මෑත දන්නේ කොච්චර පොඩි ප්‍රමාණයක්ද කියලා. ඒ පෑන් තුඩ 16කට බෙදලා එක කෑල්ලෙන් 16 කලාවෙන් එකයි. ඒ තරම් සියුම්ලු අම්මගේ කුස තුල ඇති වෙන කලලේ නේද? අපි වෛද්‍ය විද්‍යාවට අනුව කියන්නේ නේද සුක්‍රාණු සහ ඩිම්බාණු එකතුනාම යුක්තාණුවක් හැදෙනවා කියලා. ඒ යුක්තාණුව කියන එක තමයි මේ බුදු සමයට අනුව කලලය කියලා කියන්නේ. ඒ කලලය පින්නතුනි පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං අබ්බුදා ජායති පේසි අතෝ නිබ්බින්දිතේ ගණං තතෝ පසාකා ජායන්ති හත්ති පාදානි ජාරේ. ඒ කියන්නේ පින්නතුනි මේ කලලය මුල්මති මිච්ච අවස්ථාව මුදේන ටික දවසක් යනකොට සතියක් දෙකක් යනකොට අබ්බුද කියන අවස්ථාවටපත් වෙනවා නේද? අබ්බුද අබ්බුද කියන්නේ ওই මස් මාළු වගේ જાති සාමාන්‍යයෙන් ඒව ආහාරයට ගන්න අය 7-8 වතාවෙන් සෝදන්නේ නේද? වැරදිලා හරි 20-30 වතාවක් හේදුවොත් මොකද වෙන්නේ? නිකන් ලා රෝස නිකන් පෙඳ කෑල්ලක් වගේ වෙනවා නේ. ආන්න ඒ වගේ එකක් තමයි පින්නතුනි මේ අබ්බුද කියන අවස්ථාව නේද? පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදා. අබ්බුදා ජායතේ පේසි මේ සති දෙක තුනක් යනකොට අබ්බුද කියන අවස්ථාව පේසියක් බවට පත් වෙනවා. ඒ පේසිය පින්නතුනි මොකද වෙන්නේ? ක්‍රමයෙන් gadu පහක් ඇති වෙනවා. අත් දෙකත් පා දෙකත් ඔළුවත්. මේ පහ බවට පත් වෙලා මොකද වෙන්නේ? බිලින්දෙකු ලෙසින් මව් කුසෙන් උපදින මව් කුසෙන් උපදින අවස්ථාවත් විස්තර කරලා තියෙන මහා පුදුම විදියටනේ. මෑත වහලා තියෙන විසුද්ධි මග්ග කියන පොතේ ඉන්ද්‍රිය සත්‍ය නිද්දේශයේදී බුද්ධ ගෝසහාඳුරු කියනවා අම්මා කෙනෙක් දරුවෙක් මෙලවට බිහි කරන එක ඇත් රැටියෙක් යතුරු සිදුරකින් එළියට ගන්නවා. ඒ තරම් අමාරු වැඩක් වින්නතුනේ දරුවෙක් බිහි කරන එක. එහෙම වෙලා මව් දැන් අපිට මතකනේ කිසා ගෝතමි අපදානේ. කිසා ගෝතමී හරි මැරිච්ච දරුවා කරේ දාගෙන ගිහපම්ම අබෝය නේද? ඒ අම්මා කිව්වේ මොකද්ද? මට දරුවා ලැබෙන්න ඉන්න වෙලාවේ ඇතිවුණු වේදනාව ගේලෙන්යන් බෙල්ලේ වෙලා දාගන්න හිතුණා. ඒ වගේම මේ වහකන්න හිතුණා. ඒ තරම් අමාරු එකක්. ඉතින් එහෙම කරලා මේ දරුවා බිහි වුණාට පස්සේ දිනපතාම පින්නොතුනේ මොකද වෙන්නේ? වර්ධනය වෙනවා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා වයසට පත් වෙලා ඔයි කියපු ජරාවට පත් වෙනවා. නේද? අපිට හෙරක්ලිටස් කියන දාර්ශනිකයා කියන්නේ කොහොමද? මිනිස්සෙකුට එක් ගඟක් දැකිය නොහැකිය දෙවරක්. මිනිහෙකුට ගඟක් දෙසරයක් දකින්න බෑ. හේතුව ඇයි? ගඟ ගලාගෙන යනවා. ඒ වගේ තමයි මන් මේ පින්නතුනි බුදුහාඳුර දේශනා කරනවා ගඟක් දෙසරයක් දකින්න මිනිහෙක් දෙසරයක් ජීවත් වෙන්නේ නැහැ. දකින්නට දෙවරක් එසේ ජීවත් නොවේ කිසිවෙක්. ගඟක් දෙසරයක් දකින්න මිනිහෙක් දෙසරයක් ජීවත් වෙනවා. ඒ තරම් ඉක්මනට මිනිහා වෙනස් වෙනවා නේද? මේ බුදුහාඳුර තමයිනේ පින්නතුනි ලෝකයාට ඉස්සෙල්ල මේ වෙනස් වීම කියන ධර්මතාවය කියලා දුන්නු. එතකල් ලෝකයේ මිනිස්සු හුඟක් දේ ගැන සදාතනිකව හිතාගෙන හිටියේ. අන්න බුදුහාඳුර ඉගැන්වුවා පින්නතුනි මේ වෙනස් වීම නිසා තමයි ජරාව. දැන් මං හිතනවා මේ ඇත්තන්ට ජරාව කියන කාරණේ හොඳට පැහැදිලි නේද? ඊළඟට මරණය. දැන් මරණය කියන එක නම් අපේ ඇත්තෝ මතක් කරන කොටත් බයයි සමහරු නේද? ඉතින් ඒ වුණාට පින්නතුනි අපි කාටත් මරණේ එනවා. චුති චවනත වේදෝ අන්තරදාන මච්චු මරණ කලේබරස්ස නික්කේපෝ නේද? ওই විදිහට මරණය පිළිබඳ වචන 8ක් තියෙනවා අටුවාවේ. ඈ චුති චවනත චුති කියන්නේ පින්නතුනි චුත වෙලා යනවා කියන්නේ නැති වෙලා යනවා නේද?
චවනතා කියන්නේත් ඒකමයි නේද ඒ වගේම ભેදෝ බිඳෙනව නේද ભેදෝ අන්තරදාන අන්තරදාන වෙනවා ඒ වගේම කලේබර කලේබරස්ස නික්කේපෝ නේද අපේ සරි කලේබරය කියන්නේ මේ මృత කලේබරය කියලා මම අහලා දිනවනේ ඒ කලේබරය කියන්නේ ශරීරය තුලින් මොකක්ද අපේ යන්නේ විඥානය නේද විඥානේ ගමන් කරනවා ඔයි தත්ත්වය ඇති වෙනකොට පින්නතුනි මොකද වෙන්නේ අපි කියනවා මරුණයි කියලා පොතේ උගන්වන්නේ කොහොමද ආයු උස්මාච විඥානං යදා කායං ජහන්තිමං අපවිද්දෝ තදා සේති නිරත්තංව කලින්දර ආයුෂයි උනුසුමයි විඥානයයි මේ තුන ශරීරයෙන් බැහැර වුණු දවසට පින්නතුනි අපි කියනවා මරුණයි කියලා මරිච්ච මృత කලේවරේක සහ සඤ්ඤා වේදේත නිරෝධේට පත්වෙච්ච කෙනෙක්ගේ අතර වෙනස පෙන්වලා තියෙනවා පින්නතුනි සරුවත්තාඳුරෝ මේ එක තැනකදී දැන් අපි දන්නවනේ දැන් මැරෙනවායි කියන එකෙන් ශරීරයේ උෂ්ණත්වයයි ඒ වගේම විඥානයයි පින්නොත් මේ තුනම යන්න ඕන නැත්තම් මැරෙන්නේ නැහැ දැන් මේ අතෝ දැකලා තියෙනවා අහලා ඇති ওই සඤ්ඤා වේදේත නිරෝධේ කියන එකට පත්වෙන්න පුළුවන් උසස් ධාන සමාපatti තියෙන අයට විතරයි උන්වහන්සේලා මොකද කරන්නේ සංඥා වේදේිත නිරෝධයට පත් වුණාම දින 7ක් සම්පූර්ණ පින්නතුණි ආහාර ගන්න නැතුව ධානා සුවෙන් ඉන්නවා ඉඳලිවරලා ධානයෙන් නැගිටලා තමයි ඊළඟට කෙනෙකුට පිහිට වෙන්න ඒ ගෙවල් වලට යන්නේ පින්ඳ පාතේ සඳහා එම අවස්ථාවේ සරුවත් මහරහතන් වහන්සේ වගේ අය නිතර කරලා තියෙනවා පින්න එතකොට එතෙන්දි පෙන්වන්නේ දැන් මැරිච්ච කෙනාගේ තුල මේ තුනම නැහැ නමුත් මේ මේ සඤ්ඤා වේදේත නිරෝධයට පත්වෙච්ච එක්කෙනා තුලත් පින්නතුනි නේද එයාගේ ශරීරයේ බැලුවොත් කිසිම වැඩක් කරන්නේ ඔහේ නිකන් මේ ගුල් කියන්නේ පිළිම වගේ තියෙනවා සඤ්ඤා වේදේත නිරෝධය දැන් අර කානුකොණ්ඩ ඥානඳුරන් කතාවේ තියෙන්නේ හොරු වගේයක් ගයක් බිඳගෙන ආවා එනකොට පින්නතුනි මේ රාත්‍රිනේ ගෙනල්ල බය බඩු මුට්ටු ගෙනාපුවා ඔක්කොම දැන් ගල් තලාවකද බෙදාගෙන දැන් මේ ඔක්කොම එක තැනක දැන් රෑ පේන්නේ නැහනේ ඔක්කොම ටික එක තැනක ගොඩ ගැහුවා. කණුවක් වගේ තිබුණා මේ කණුව උඩින් දාමු කියලා ඔක්කොම ගොඩ ගැහුවා. ගොඩ ගහලා ගොඩ ගහලා දැන් උදේ වෙලා මේ කට්ටිය මේ බඩු ටික වෙනම ගන්නෝ දැන්. අර ගන්නකොට මෙන්න හාමුදුරු කෙනෙක් මතු වෙනවා. මේ කට්ටිය කෑ ගහගෙන ගියාලු. මේ කානු කොණ්ඩඤ්ඤ හාමුදුරු උන්වහන්සේ අර කණුවක් වගේ හිටින්ද කානු කොණ්ඩඤ්ඤ කියලා නමකුත් බඳුනා. මේ ගෙනල්ලා මේ බඩු මුට්ටු ඔක්කොම తిව්වත් පින්නොතුනේ මේ හාමුදුරන්ට මොකුත් උනේ නැහැ. අන්න එහෙමයි සංඥා වේදේ. හැබැයි මේ මෙරිලා නෙමෙයි. ඒත්තන් තුලත් පින්නතුන උනුසුමයි ඒ වගේම ආයුෂයි දෙකම තියෙන විඥානේ නිරුද්ධ කරලා තියෙනවා ඈ විඥාන ක්‍රියාවේ යොදවලා නැහැ ක්‍රියාවිය දෙවුණ නම් දැනෙනෝනේ දැනෙන්නේ නැත්te එකයි සංඥා අවේදිත සංඥාව දැනෙන්නේ නැති එතකොට මේ මරණය කියන එක පින්නතුනි මරණය මේ මරණය පිළිබඳව තොරතුරු හොයපු අය උගාක් ඉන්නවා දැන් එක්කෙනෙක් තමයි පායාසි රාජඤ්ඤ රජු මේ රජුරවන්ට හරියට වුණා කොහොමද මේ මිනිස්සෙක් තුලින් මේ මැරෙනකොට මොකද වෙන්නේ කියලා බලන්න මේ මෙතුමා මොකද කළේ පින්නතුනි මේ හිරගෙදර හිටි මිනිස්සෙක් කතා කරගෙන ආවා ඇවිල්ලිවර වෙලා මේ මිනිස්සයා දැම්ම හැලියකට දාලිවරලා තව හැලියකින් වැහුවා වහලිවර වෙලා කටවටේ හොඳට මැටි ගාලා පින්නතුනි උලඟවත් යන්නේ නැති වෙන විදියට හැදුවා හදලිවරලා මොකද කරන්නේ මේ මිනිස්සයා සහිත හට්ටිය තිබ්බ විශාල ගල් තුනක් උඩින් තියලා ගින්දර දැම්මා ගින්දර දාලා දැම්මේ මේ පින්නතුනි පත් මේ මේව කළා කරනකොට මොකද උනේ මේ මිනිස්සයා ආරක ඇතුලේ නටලා නටලා දඟලලා දඟලලා එහෙම මැරුණා එයාගේ මොකද්ද යන්නේ කියලා බැලුව යන දෙයක් නැහැ නේ දැන් අපි විඥානේ යනවයි කෝට එහෙම පේන්නේ නැහැ යනවා නේද අපේ ශරීරය තුලින් එහෙම යන්නේ නැහැ යනවයි කියලා පේන්නේ නැහැ අපිට නමුත් අපි විශ්වාස කරනවා අපේ ශරීරය තුලින් යමක් යනවා කියලා මරණ මොහොතේ ওই වගේ මේ රජ්ජුරුව තව කරපු එකක් තමයි ඒ රජ්ජුරුව ගෙනා මිනිස්සේ කිරගෙදර ගිහලා ගෙනල්ලා ඒ මිනිස්සයා කෙස් ගැලෙව්වා ඊළඟට හම ගැලෙව්වා නිය ගැලෙව්වා මස් ගැලෙව්වා නහර ගැලෙව්වා ඇට ගැලෙව්වා ඔක්කොම ගලවලා ගලවලා බැලුවා කෑ ගහද්දි මිනිස්සෙකුට ඉන්න පුළුවන් ද පින්නතර මේව ගලවනකොට ඉතින් කෑ ගහද්දි ගැලෙව්වේ ගලවලා ගලවලා බැලුවා මේ මොකද්ද ශරීරය තුලින් යන්නේ කියලා ඉතින් ඒ නිසා පින්නතුනි මරණය කියන එක අපිට එහෙම පෙන්වන්න මේ අසවල් වෙලාව යනවායි කියලා කියන්න බෑ නේ අපිට මරණය සිදුවෙන ක්‍රම හතරක් පෙන්ලා තියෙනවා කම්මක්කය කර්මයේ වුණාම මැරෙනවා ආයුක්කය ආයුෂේ වුණාම මැරෙනවා ඒ වගේම උපයක්කය මේ දෙකම වුණාමත් මැරෙනවා
එහෙම නැත්නම් උපච්ඡේදක හදිසියෙම මැරෙනවා නේ දැන් මෙයාට දන්නව පහනක් ගත්තොත් තෙල් ඉවරලත් පහන නිවෙනවා තිරේ ඉවර වෙලත් නිවෙනවා තිරේයි තෙලුයි දෙකම ඉවරලත් නිවෙනවා සමහරලාට හුලඟක් නිසාත් නිවෙනවා ඉතින් මේ මරණය සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම හැබැයි මරණය පින්නතුනි බොහෝම සන්තෝෂජනක එකක් නන් නෙමෙයි මරණය කියන එක වේදනාත්මක එකක් කියලායි කියන්නේ මේක ගැන කොහෙද සඳහන් වෙලා තියෙන්නේ අනාථ පිණ්ඩිකෝවා සූත්‍රේ නේද අනාථ පිණ්ඩික කියන්නේ පින්නතුනි සුදත්ත සිටුතුමාටනේ සුදත්ත කියන සිටුතුමාගේ නම අනාථ පිණ්ඩිකුණියයි අනාථයන්ට පිඬු දීපු නිසා නේද අහිංසක මිනිස්සුන්ට කන්න දෙන එක තමයි මේ සිටුතුමාගේ දෙවිත ලොකුම වැඩේ නේ මේ සිටුතුමාට ඔන්න බුදුහාඳුරෝ ලෝකේ පහළුණයි කියලා දැනගත්ත ගමන් මේ සිටුතුමාට පුදුම සතුටක් මේ සිටුතුමා මොකද කරන්නේ රාත්‍රියේ එළි වෙනකන් ඉන්නත් බැරි තරම උදේ පාන්දර එළිවුණු ගමන් ගියා බුදුහාර බලන්න ගිහිල්ලා බුදුහාඳුරන්ට වැඳලා කතා බහ කරලා කොච්චර පහදුනාද කියනවනම් තමන් ඉන්න ප්‍රදේශයේම බුදුහාර නතර කරගන්න හදල් දෙන්න ඕනේ කියලා හිතුව පන්සල දැන් මේකට ඉඩමක් හෙව්වා ඉඩම් තියන අය කවුරුත් දෙන්න කැමති නැහැ ඊට පස්සේ පින්නතුණි දැන් විශාල ඉඩමක් තියෙනවා හැබැයි මේක අයිති ජේත කියලා කුමාරයෙකුට මේ ජේත කුමාරයා කැමති නැහැ මොන හේතුව නිසාවත් මේ ඉඩම දෙන්න. පස්සේ මොකද කරේ? කහවණු ඇතිරුවා. නේද? කහවණු ඇතිරුවා. අතුරුලා තමයි මේක ගත්තේ. අරගෙන මෙතන විශාල පන්සලක් හැදුවා. නේද? පන්සලක් හැදලා ඒ වගේම මේ පන්සල හදපු වගේම ඊදමක් කරලා තමයි ඒ පන්සලට අවශ්‍ය මේ පුටු නිදා ගන්න ඇඳන් ඒ අවශ්‍ය ගෘහ උපකරණ කොහොම ගෙනාවා? යාලි වරේලා මොකද කරන්නේ මේ රජුරෝ හැමදාම බුදුහාඳුරෝ බලන්න නිතර යනවා නේද පොඩි හාඳුරෝ මේ සිටුතුමාට හරියට ලැබි නේද තුච්ච හත්තානාම අගත පුබ්බා දම්පදට කතාවේ තියෙන එහෙමයි කවදාවත් හිස්සතින් පන්සලට යන්නේ නැහැ ඇයි ඒ පොඩි හාඳුරෝ ලැබිලා අතේ එල්ලිල බලනෝ දහර සාමනේරේ තේ හත්තේ ඕලෝකෙන්ද මේ බුද්ධ කාලේ බුදුහාඳුරන් කාලෙත් හාමුදුරුවෝ ඇවිල්ලා හිතවත් දායක වෙනකොට මොනවද අපිට ගිනාවේ කියලා බලනවා බලන්න නේ එතකොට මේ විදිහට තමයි ගියේ හැමදාම යනෝන මොන හරි අරගෙන යන ඔහොම ගිහිල්ලා සිටුතුමා පින්නතුනි දන් දීමේ කියන එක හැමදාම 500ක් හාමුදුරුන්ට දානෙට ආසන පනවලා දෙන්නේ හැමදාම නේද එතකොට පින්නතුනි දානේ දීලා 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 කොහොම කොච්චර රජ්‍ය කෝටිපතියෙක් වුණත් පින්නතුනි දීලා දීලා ටික කාලයක් යනකොට ඉවර වෙනෝනේ මේ රජ මේ සිටුතුමාගේ තිමිච්ච ධනෙ ඔක්කොම ඉවර වෙලා අන්තිමට කාඩි හොදී බතු කාඩි හොදී බතු දැන් බලන්න මෙතන ලස්සනම තැනක් පින්නතුනි බලන්න මේ සිටුතුමා නැත්තම් මේ සිටුතුමා මෙච්චර මේ මහවිශාල ಜಾති ගොඩක් නැ ඒක හොද්දයි වතයි කියලා හිතමුකෝ ඒත් හාමුදුරු 500ක් හැමදාම වෙනවා එදකොට ඔහම ඉඳලා පින්නතුනි මොකද උනේ ගෙදරට අධිග්‍රහිත දේවතාව කල්පනා කරලා තා වැඩි කාලයක් යන්නේ ඉස්සෙල්ලා මෙයා මොකද වෙන්නේ මෙහෙම දුන්නොත් අනිවාර්යෙන්ම මේ අපිට පාරට වහින්න වෙනවා නේ නැත්නම් මේ කොම ඉවරයි ඉතින් පස්සේ මොකද කරන්නේ දේවතාව ඇවිල්ලා කිව්වා සිටුතුමනි දැන්වත් ඔයි දීම සීමා කරා දැන්වත් දීම සීමා ඊළඟට හවෝ ඔයා කවුද මම මේ ගෙදරට අධිග්‍රහිත දේවතාවයි ඔයි වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන අය මගේ ගෙදරවත් ඉන්න ඕනේ නැ වහාම යන්න කියලා එළිවලු ගෙදරේ මේ දෙවියෝ ගිහිල්ලා පින්නතුනි දේව සභාවට කියලා මේ වෙච්ච සිද්ධිය මේ සිටුතුමාට ලැබෙන්න තිබෙන මුදලක් ලබා දීලා තමයි පින්නතුනි නැවතත් මේ සිටුතුමා පින්කම් වල යෙදුවා කියන්නේ නේද ඔහොම කරපු සිටුතුමා පින්නතුනි දැන් මැරෙන්න මරණ ආසන්න උනා නේ දැන් ඇඳට වැන්න ඕන ඔතන තමයි මරණේ දුක ගැන සඳහන් මේ මැරෙන්න කිට්ට වෙලා ඉන්නකොට මෙතනට ආව කවුද? සරියුත් මහරහතන් වහන්සේ. උඩ දාවේ පිරිච්චියන් වෙන්නේ නැති. සරියුත් ආන්දර ආවට පස්සේ සරියුත් ආන්දරවන්න මේ අනාථ පිණ්ඩික සිටානෝ කියනවා. සාරිපුත්තයන් වහන්සේ යම්කිසි වරපටියක් අරගෙන ඔළුවේ හොඳට බැඳලා ඒ වරපටියේ දෙකලවර ශක්තිමත් පුරුෂයෝ හත්තට දෙනෙක් දෙපැත්තෙන් ඉඳගෙන අදිනකොට යම් වේදනාවක් දැනෙනවද අන්න ඒ වගේ ඔළුව පුපුරන්න වගේ වේදනාවක් මට දැන් දැනෙනවා ඊළඟට පින්නතුනි ඇට සැමිටිය කියන්නේ අඟල් දෙකක් විතර දිග පින්නතුනි යකඩ කෑලි නැත්තම් ගල් කෑලි කියලා හිතන්නකෝ ඒවා මැදින් බඳිනවා
මේ මැදින් මැදලා ওই කෑලි පින්නතුනි 500ක් 600ක් දිගට බැඳලා ලනු වලින් හරි මොනවා හරි තංගුස් හරි මොනවා හරි එකකින් එල්ලලා තියෙනවා. ඒ එල්ලලා තියෙන එක අරගෙන මොකද කරන්නේ? අර යක් ගල් කෑලි වලින් නැත්තම් යකඩ කෑලි ටික ඇවිල්ලා ඔළුවට වදින විදියට 300 වතාවක් 500 වතාවක් ගහනෝ කෙනෙකුගේ ඔළුවට. දැන් මේ අත දන්නෝ අපේ ඔළුවට ගල් කැටයක් ගැහුවක් කවුරුහරි අපි මොකද කරන්නේ? තුම වේදනාවක් අපි මොකද එතන උණු වතුරෙන් තවලා නේද බාම් ಜಾති ගාලා කොච්චර ඒව කරනවද? එද මේ වගේකින් 300 වතාවක් ගන්නකොට කොහොමද ඇද්ද? නේද? අන්න එබදු වේදනාවක් කියනොද ඇද? ඒ වගේම මොට්ට කියතක් අරගෙන මගේ ඔළුව දෙබෑ කරන්න වගේ කියලා මට දැනෙනවා. මරණ වේලාවට පින්නොත්නේ එතකොට මොන විදියටද ඇද්ද? නේ? මරණ එතකොට එහෙම කියලා ඉවර වෙලා මේ හාමුදුරුව පින්නතුනි කියලා ඒ වෙලාවෙත් මේ සිටුතුමා ප්‍රකාශ කරනවා. මං ඒකයි කිව්වේ මේ මරණාසන්න වීම නැත්තම් මරණයට පත් වෙනවා කියන එක එහෙම ලේසි වැඩක් නෙමෙයි. මරණය කියන එක හරි බයකරයි. දැන් මරණාසන්න චිත්ත වීතිය විස්තර කරපු දැන අභිධම්මත්ත සංගයේ පින්නතුනි සඳහන් වෙලා තියෙනවා මරණාසන්න වෙනකොට අපිට ඇති වෙන කම්ම නිමිති සහ ගති නිමිති. එවත් මං කෙටියෙන් මේ ඇත්තන්ට මේ වෙලාවේ මතක් කරන්නම්. කර්ම නිමිති වශයෙන් මරණාසන්න කෙනෙකුගේ හිතට එන කර්ම පින්නතුනි හතරක් තියෙනවා. ඒව තමයි ගරුක, ආසන්න, ආචින්න, කටත්ත. ගරුක කර්මය කියන්නේ විශාල පින්කම්. දැන් මේ පින්නතුන් ඔන්න කටන පින්කමක් කරයි කියන්නේ අන්න විශාල පින්කමක්. ඇයි හේතුව? කටන පින්කමක් කරන්න මාස 3ක්ම පන්සලට යන්න ඕන. මාස 3ක් මේ වෙනුවෙන් කැප වෙන්න ඕන. හාමුදුරුව කැප වෙන්න ඕන, දායකයෝ කැපෙන්න ඕන, දෙගොල්ලගේම කැපවීම තමයි පින්නතුනි මේ කටින පින්කමේ ඵලය නේද? ඔතේ උගන්වන්නේ චුල්ල සෝතාපන්න සදිසෝ කියලා. සෝවාන් වීමෙන් මෙහා කෙනෙකුට කරගන්න පුළුවන් විශාලම පින්කම. එහෙම නැත්නම් රූපාවචර ධාන ලැබෙනවා. අන්න ඒ විදියට පින්නතුනි තත්වයක් තමයි ගරුක පින්කම්. ගරුක පවුගණුත් තියෙනවා. මොනවද ගරුක පවුගණුත්? මව මැරීම, යා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ලේ සැලවීම, සංගවේද, මේ වගේ පංචානන්තරී පාප කර්ම. දැන් මැරෙන මොහොතේට ඔයින් එකක් ආවොත් වැරදිලා හරි ওই පංචානන්තරී පාප කර්මය මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම අපාගත වෙනවා. ඒ මේ විශාල පින්කම් හරි පව්කම් හරි නොකරපු කෙනෙකුට හිතට එන්නේ පින්නතුනි ආසන්න කර්මය. මොකක්ද ආසන්න කර්මය කියන්නේ? ඒ මැරෙන්න කිට්ටු වෙලාවේදී කරපු එක පින්කම හරි පව්කම. මේ ඇත්තන්ට මතකනේ කොසල් රජුරුවන්ගේ බිරිඳ කෝසල මල්ලිකාව පින්නතුනි පුදුම තරම් දන් දුන්නු කාන්තාවන් නේද? බුදුහාමුදුරන්ට අසදෘශ්‍ය දානෙ දුන්නානේ. මේ තරම් පන්සලට සලකපු නේද? මේ කාන්තාව පින්නතුනි මරණාසන්න වෙනකොට මෙයාට කාන්තාවක් වශයෙන් කරපු වැරද්දක් තමයි මතක්. මේක මතක් වුණාට පස්සේ මොකදනේ? මැරිලා ගිහිල්ලා දින 7ක් උපන්න අපායේ. හැමදාම මේ කොසල් රජුරු එනෝ බුදුහාඳුරන්ගේ මේක ගැන අහන්න. කොහේද මගේ බිරිඳ උපන්නේ කියලා. බුදුහාර මොකද කරයි කියන්නේ? අමතක වෙන්න කියලා අදිෂ්ඨාන කරා. දින 7කට පස්සේ නෑ මතක් වෙලා තියෙන්නේ. නේ? ඉතින් ඒ නිසා පින්නතුනි බලන්න මේ අවසාන මොහොතේ හිතට නරක සිතුවිල්ල ආසන්න කර්මයේ නරක වුණොත් එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම ආසන්න කර්මයේ හොඳ වෙන්නත් පුළුවන්. එද ධනංජානි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන ධනංජානි කියන බමුණ පින්නතුනි බෞද්ධයෙක් නෙමෙයි. හැබැයි ඒ වුණාට සරුවත්තාඳුරන්ට හරිය හිතවත්. මොකද හේතුව සරුවත්තාඳුර පින්නතුනි දෙවෙනි බුදුන්නේ. කල්පයක් වහින වැස්සේ වතුරු බින්දු ගන්න කියන බුල. ඒ තරම් දැනුම. සරුවත්තාඳුර දේශනා කරපු ඔක්කොම සූත්‍ර ඉතාම ගැඹුරු ඒවානේ. හරිම විශාල දහම් කරුණු තියෙන හුඟක් සූත්‍ර උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් මේ සරුවත්තාඳුර පින්නතුනි මේ බණ අහලමයි මේ කට්ටිය කැමති. ඉතින් මොකද උනේ? ධනංජානිගේ මෙහෙම කාලය ගත වෙලා යනකොට පින්නතුනි ධනංජානිගේ බිරිඳ මිය පරලෝක ගියා. මිය පරලෝක ගියාම ධනංජානි දෙවෙනි බිරිඳක් ගෙනාවා. ඒ බිරිඳ කිසිම ශ්‍රද්ධාවක් නැහැ. ආගමික හැඟීමක් නැහැ. නේද? මෙහෙම කටයුතු කරන්නේ. නේද? බිරිඳවල් 7 දෙනෙක් ඉන්නවා කියලා නේද තියෙන්නේ සප්තභාර්යා සූත්‍රේ. එතකොට පින්නතුනි මේ බිරිඳ එහෙම හොඳ බිරිඳක් නෙවෙයි. පස්සේ මේ බිරිඳ නිසාවෙන් මෙයා දැන් සොරකම් කරනවා, අල්ලස් ගන්නවා, දූෂණ කරනවා. කොහොමද කොච්චර ගෙදරට ගෙනාවත් මදි. ඉතින් මොකද උනේ? මේ නිසා ගමේ මිනිස්සු ඔක්කොම දැන් ධනංජයන්ට බයින් හිටියා.
දවසක් ඔන්න සරුත්තහඳුරු මේ ගමට වඩිනවා වඩිනකොට ගමේ මිනිස්සු ඔන්න සරුත්තහඳුරන්ට කිව්වා මෙන්න වහන්සේගේ යාළුව දැන් මෙන්න මෙහෙමයි කියලා ඊට පස්සේ දැන් සරුත්තහඳුරු හොඳයි කියලා දාන හැම වළඳලා ගියා යනකොට ඔන්න දනංජානි පින්නතුනි දැක්ක ගමන් පුදුම සතුටක් එක්මිට සරුත්තහඳුරන්ට කිරි එකක් දවන්නේ කෝ ඒ කාලේ පින්නතුනි ගෙවල් වල හිටියා වෙනම එළ දෙන්නු ඒ ඇත්තන්ට කිරි බොන්න අන්න එහෙම එළ දෙනකොට ගෙන් කිරි එකක් දවන්නේ දවන්නේ කියලා ඉවරලා දැන් සූදානම් කර සරුත්තාට දෙන්න. ඊට පස්සේ දානේ හදන්නේ කිව්වා. දැන් හාඳුරු ඇවිල්ලා වාඩනා විතරයි කිව්වා කිරි එක පූජා කරා මට නම් මුකුත් එපා මං දානේ වන්දලා එක්වා. අනේ හාඳුරු එහෙම කියන්න එපා මං ඔක්කොම දානේ හරි ගස්සලා එකෝ තියෙනවා. නෑ නෑ මං වළඳලා ආවේ කිව්වා. පස්සේ ඊට පස්සේ පින්නතුනි දැන් කරන්න දෙයක් නෑනේ. මොකද කළේ මේ සරුත්තාඳුරන්ට මේ දනංජානි කියනවා අනේ මගේ නරක කාලේ එකනේ අපේ හාඳුරු මගෙන් දානේවත් වළඳන්නේ නැත්තේ. ඔහොම කියලා කිව්වා. ඊට පස්සේ සරුත්තාරු කියනවා ඔයාගේ නරක කාලේ හින්දමයි මම ආවේ මම අන්න අතන ගහ මුලින් වාඩි වෙලා ඉන්න. ඔයා ගිහිල්ලා කෑම ටිකක් කාලා එන්නකො. දැන් කාලා ආවා. ආවට පස්සේ පින්නතුනි මොකද කරන්නේ? සරුත්තාඳුරු දිග බණක් කිව්වා දනංජානි. බණ කියලා ඉවරලා දැන් ගෙදරට වැඩියා. වැඩියට පන්සලට වැඩියා. පන්සලට වැඩියට පස්සේ පින්නතුනි දැන් දනංජානිගේ බිරිඳ වෙනස් වෙනවද? නෑ. දනංජානිගේ බිරිඳ එන්න එන්න මේ ප්‍රශ්න නිසා දනංජානි දන්නේම නැතුව ලෙඩ වුණා. ලෙඩ වෙලා දැන් ඇඳට වැටුණා. ඔන්න දැන් අතේ කිච්ච අවස්ථාව. මේ අවස්ථාවේ පින්නතුනි ඔන්න මෙයා දැන් කියනෝ ඇයි මට මේ ගහන්න හදන්නේ මොකද මේ ගල්ලින්නක් අතේ තියන් ඉන්නේ ඇයි මේ කඩුවක් අතේ ඕ තමයි දනංජානි කියන්නේ. ඇයි මේ ගින්දරක් වෙන්නේ ඔහොම කියනවා. කියනකොට පින්නතුනි මේකට කියන්නේ ගති නිමිත්තේ කියලා ඊළඟ භවය පේනවා. ඉතින් මොකද වෙන්නේ? ඔන්න කට්ටිය ගිහිල්ලි වරලා සරුත්තාරු අඩම්මගෙන ආවා. ආවට පස්සේ දැන් සරුත්තාඳුර අහනෝ දනංජානිගෙන් දනංජානි අවීචි මහා නරකාදියට යන්න කැමතිද මේ පෙරේත ලෝකෙට යන්න කැමති අවීචිය කියන්නේ පින්නොත්තුනි යටින් බුරබුරාණගෙන ගිනිදල්ල උඩවදින උඩින් බුරබුරාණගෙන ගිනිදල්ල යටවදින ගිනි හතර පැත්තෙම ගිනිදළු හතරක් එනවා මේ ගිනිදළු හය මැදට තමයි මිනිහ වැටෙන්නේ පිච්චිලා අළු වෙනවා ආය කරම් බලෙන් ඇතුනවා ආය පිච්චිලා අළු වෙන මේ විදිහට දැන් මේකට නෑ කියන්නත් බෑනේ පුළුවන් දැන් බලන්න පිළිකාව ගත්තම දැන් අතේ ඇඟිල්ලේ පිළිකාවක් ඇතුනොත් මොකද වෙන්නේ ඇඟිල්ල කපනවා ආයි අතට ඊළඟට අත කෑල්ලෙන් කෑල්ල කපනවා කවදාවත් හොඳ වෙනවද නේ එතකොට කර්ම විශේෂ මොන තරම් ඇද්ද මෙයා කියනවා ඒ හින්දා පෙරේත ලෝකෙට යන්න කැමතියි ආයි අහනවා පෙරේත ලෝකෙට යන්න කැමති තිරිසන් ලෝකෙට මනුස්ස ලෝකෙට චාතුරුමහරජික තාවතින් සයාමතුසිත නිම්මාරති පරිනිම්මිත වසවත් බ්‍රහ්මපාර සජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මෝම අහගෙන අහගෙන යන ගිහිල්ලි වරල පින්නතුනි දැන් මහා බ්‍රහ්මයට විතර වෙනකොට මෙයා මැරෙන. මැරලා ගිල්ල බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. දැන් ඔන්න සරුත්තාඳුරු වඩනකොට බුදුහාර කියනෝ ඔන්න බලන්න මාගේ ගෝලයේ වෙච්ච සාරිපුත්තේ එන්නේ එසේ මෙසේ වැඩක් කරලා නෙවෙයි. මොකද්ද මේ කරලා තියෙන්නේ? අවීචියට යන කෙනෙක් බ්‍රහ්ම ලෝකේ ආවලා. නේ? ඔන්න සරුත්තාඳුරු ඇවිල්ලා වැඳ ගමන් බුදුහාඳුරු දේශනා කරනවා සාරිපුත්ත ඔයා තවඩින්ගක් උත්සාහ කරා නම් මෙයා සෝවන් වෙනවා. එවෙලෙම සරුත්තර බ්‍රහ්ම ලෝකෙට වැඩම කරලා පින්නතුනි මෙයාට බණ කියලා සෝවාන් කරනවා. දැන් අපිට සරුත්තහාමුදුරු හම්බෙනවද? නෑ. ඒ නිසා තමයි අපි මැරෙන්න කිට් වෙනකොට මොකද කරන්නේ? හාමුදුරු වැඩම්මල පිරිත් ටිකක් යොදන්නේ. නේද? එතකොට පින්නතුනි ඔයි වෙනත් පින්කම් අලුතරමින් පිරිත් කැසට් එකක් හරි ඇහෙන්න හරි පිරිත් දැම්මොත් කෙනෙකුගේ ඊළඟ භවය යහපත් වෙන්න පුළුවන්. නේද? ඒකෙන් අදහස් කරන්නේ අවසාන මොහොතේ හිත හොඳ වුණු ගමන් ඊළඟ භවයේ සම්පූර්ණම යහපත් වෙනවා කියන එක. නමුත් ටික කාලයකට කෙටි කාලයකට පින්නතුනි යහපත් කර දෙන්න පුළුවන් අවසාන මොහොතේ චුතිසිත හොඳ වුණා. දැන් ආසන්න කර්ම. ඊළඟ එක තමයි පින්නතුනි ආචින්න කර්ම. ආචින්න කර්ම කියන්නේ පුරුදු කරගත්ත පින්කම්. දැන් මේ පින්නතුන් පුරුද්දක් වශයෙන් පන්සල් වල පෙහෙවස් සමාදන් වෙනවා ඇති. නේද? අන්න ඒක පුරුදු කරගත්ත පින්කම. මාසිකව විහාරස්ථාන වලට දන් දෙනවා. ඒක පුරුදු කරගත්ත පින්කම. නේද? හැමදාම බුදුන් වහන්සේ ඒක පුරුදු කරගත්ත පින්කම. ඉතින් ඔන්න ඔය වගේව කොටම කියන්නේ පින්නතුනි අපි පුරුදු කරගත්ත පින්කම්. ඒ වගේම සමහර අය පුරුදු කරගත්ත පව්කණුත් තියෙනවානේ. සමහර අය නිතිපතා මත්පැන් බීම ආදී දේවල් සමහර ලැත්ත නිතිපතාම කරනවා. ඒව පුරුදු කරගත්ත පව්කම්. නේ? ඔහොම එකක් දැන් ආසන්න කර්මය නැති වුණොත් ආචින්න කර්මය තමයි එන්නේ. එහෙමත් නැති වුණොත් පින්නතුනි කටත්තා කර්මය. මොකද කටත්තා කර්මය කියන්නේ? හදිසියේ කරගන්න පින්කම නැත්තම් පව්කම. දැන් මේ පින්නතුන් යම්කිසි ගමනක් යනවා. අපි හිතමු වන්දනාවේ කියලා. ඔන්න මේ අතු පන්සලකට ගොඩ වුණා.
කොඩුනම් මේ පන්සලේ දැන් ඔන්න හාමුදුරුන්ට එදා දාන්නේ නැහැ. හාමුදුරු දාන්නේ සකස් කරනවා නැත්නම් එහෙම මොකක් හරි ප්‍රශ්නයක්. මෙයත් මොකද කරන්නේ? හාමුදුරුට දාන්නේ. එහෙම නැත්නම් මෙයත් හිතන්න දැන් වැඩට යන්න ලෑස්ති වෙලා එළියට බහිනකොට පොඩි හාරු නමක් නැත්නම් ලොකු හාමුදුරු නමක් පින්දපාතේ වැඩිනු. පින්දපාතේ වැඩියොත් මේ හිතාගෙන හිටියේ නැහැ. නේද? ආන්නේ වෙලා. ওই වගේ පින්තුණි හදිසියේ කරන පින්කා. හදිසියේ කරන පව්කණුත් තියෙනවා අපේ අත. නේද? සමහරලාට බල්ලේ කුඩු පුරනවා. හරි කරදරේ. මොකද කරන්නේ? ගල් ගෙඩියක් කරන් වීසි කරනවා. වීසි කරාම මේ බල්ලට ඔළුවට වැදිලා ඌ එතනම මැරෙනවා. අන්න කටත්තා පව්කණු. මේක කවදාවත් මැරෙන මොහොතේ තමතක වෙන්නේ. දැන් මේක පින්තුණි තාම භයානක වෙන්නේ මේ අත හිතන්න අර මේ ඒරකපත්ත නාගරාජයා කතාව අහලා දිනවා. ඔන්න හාඳුරු කෙනෙක් හිටිය බොහොම සිල්වත්. මේ හාමුදුරුවන්ට පින්නතුණි දවසක් ඕන ගඟකින් එතර වෙන්න. මේ හාඳුරු ගඟෙන් එතර වෙන්න වඩිනකොට මොකද වෙන්නේ? මේ දැන් ඒ කාලේ අද වගේ නැව්වරම තියෙන්නේ නැතුව ඇත නිකන් පාරුවක තමයි මේ හාඳුරු නැක්කේ. නැග්ගම ඉතින් මේ පාරුව වතුරේ තින් දෝලණය වෙනවනේ. මේ හාඳුරන්ට බයගතියක් ආව හිතට ඒ වෙලාවේ පින්නතුණි අත්තක් තිබුණ ගහක අත්තක් ඒරක කියන ගහේ අත්ත වතුරත් එක්කම වගේ ගඟ පැත්තට ගිහිපු. ඉතින් මේ හාඳුරු මොකද කරන්නේ? දැන් අර මේ වාරුව සෙලවෙනකොට අර අත්ත ඇල්ලුවා. ඇල්ලුවම කොලයක් කරනවා. කරනම් පස්සේ පින්නතුනි මේක දැන් මතක් කර කර මේ හාඳුරු ඉඳලා අපුවත් වෙලා මොකද උනේ? විශාල ශරීරයක් තියෙන නාගරාජයෙක් වුණා. ඒරක පත්ත නාගරාජය. මොකද්ද මේ හාඳුරු කරපු පව්කම්? කොලේ කැඩීම. කොලේකේ මේ අත්තු හිතනවාද? එතකොට මේ කොලයක් කඩන එක ওই වගේ නාගයෙක් වෙන තරම් විශාල පවක් කියලා. ඇයි මෙහෙම උනේ? මේ ගැන හිතුව වැඩි. හිතුව වැඩි. ඒකයි පින්නතුනේ වැඩි. නේද? ඉතින් මේ පින්කම් වුණත් එහෙමයි. පුංචි පින්කමක් කරලා හොඳ තැනක උපදින්නත් පුළුවන්. දැන් බලන්න දවසක් ඔන්න සරුවත් හාමුදුරුව පින්නතුනේ ගෙදරකට පින්න පාති වරේ. ඒ හාමුදුරුව වඩින් ඉස්සෙල්ලා දුගියෙක් ගිහිල්ලා හිටියා මේ ගෙදර මොන හරි ඉල්ලගන්න. ඒ ගෙදර මිනිස්සු මේ දුගියට මොන හරි දෙන්නේ කියලා ගියාගේ ඇතුළට. ගේ ඇතුළට ගිහිපු වෙලාවේ තමයි සරුවත් හාරු වැඩි. දැන් ඒ ගෙදර මිනිස්සු අර ගෙනාපු දේ පින්නතුනි කල්පනා කළා දැන් මේ දුගියට ගෙනාවත් හාඳුරු කෙනෙක් ඉන්න ඕන ඉස්සෙල්ලා හාඳුරන්ට නේ දෙන්නේ. මේ මිනිස්සු මේ ගෙනාපු දායකයෝ අර සරුවත් හාඳුරන්ට පූජා කළා. දැන් මේ දුගිය කල්පනා කරානේ මේ අනේ මට මන් නොදීපු හින්දා තමයි මම මේ දුප්පත් වෙලා තියෙන්නේ. දැන් මට දෙන්න කෙනෙකුත් ඉන්නෝ දෙන්න දෙයක්ත් තියෙනවා නේද? මේ ගැන හිතේ ඉඳලා යා මැරෙලා ගිහින් මොකද උනේ? දිව්‍ය ලෝක උපත්. දැන් මේ කතා දෙක බැලුවම පින්නතුනි බලන්න කොච්චරනම් දෙයක් අපිට හිතෙනවා. පින්කම් වල තියෙන ස්වභාවය තමයි හිතන එක. දැන් මේ පින්නතුන් අද මේ කරන ධර්මදේශනා වුණත් හැමදාම හිතන්න ඕනේ. හිතූ තරමට පින් වැඩි වෙනවා. ඒ වගේම පව්කමක් කරලා ඒ පව්කම ගැන නිතර හිතුවොත් මොකද වෙන්නේ? පව් වැඩි වෙනවා. හිතන ධර්මණ තමයි මේ සිද්ධි. දැන් එතකොට මරණාසන්න චිත්ත වීතියට අරමුණු වෙන පින්නතුනි සිත් 19ක් තියෙනවා. නේද? අභිධම්මත් සංඝහට අනුව සිත් 19ක් තියෙනවා. ඒ 19න් 11ක්ම අකුසල සිත්. 11ක් මොනවද? අකුසල සිත්. සෝමනස්ස සාගත දික්ටිගත සම්පයුත්ත අසංකාරික සසංකාරික දෙකයි. සෝමනස්ස සාගත දික්ටිගත විප්පයුත්ත අසංකාරික සසංකාරික සිත් දෙකයි. හතරයි. නේද? උපේක්ඛාසගත දික්ඛගත සම්පයුත්ත අසංකාරික සසංකාරික සිත් දෙකයි. උපේක්ඛාසගත දික්ඛගත විප්පයුත්ත අසංකාරික සසංකාරික සිත් දෙකයි. එතකොට සිත් 8යි. මේ 8ට අපි කියනවා ලෝභ සහගත සිත් කියලා. ඊළඟට පින්නතුනි දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික සසංකාරික සිත් දෙකයි. එතකොට 10යි. උපේක්ඛාසගත විචිකිච්ඡා සම්පයුත්ත සිතයි 11යි. මේ සිත් 11න් එකක් වැරදිලා හරි මරණාසන්න චිත්ත වීතියට ආවොත් පින්නතුනි මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මැරිලා ගිහිල්ලා අපාය උපදින්නේ තිරිසන් අපාය කියලා හිතන්න පුළුවන්. අනිකුත් අපාය වලත් වෙන්න පුළුවන්. නරක තිරිසන් ප්‍රේත අසුර ඕනේ. මේ හුඟාක් කාලවට තිරිසන් වෙනවයි කියන එක නම් හිතන්න පුළුවන්. මොකක්ද උදාහරණේ? මහා සාගරේ. මේ අත හිතන්න එක දවසකට ලංකාව විතරක් නේ ලෝකෙම මිනිස්සු බිලිපිත්තේ ඉඳලා ටෝලර් යාත්‍රාව නැව දක්වාම විවිධ උපක්‍රම වලින් මාළු මරනනේ. දවසකට ලෝකයේ මිනිස්සු මාළු ටොන් බිලියන ගාණක් කනවා එක දවසකට නේද? එතකොට පින්නතුනි මේ අතේ හිතන්න අවුරුද්දකට දවස් 365ක් තියෙනවා.
එතකොට අපි කියන්නේ 2600ක් කියලා දැන් නේ 2500ක් 600ක් කියලා හිතන්න මේ ගාන 2600ෙන් වැඩි කරලා බැලුවොත් කොච්චර ප්‍රමාණයක්ද මං හිතන්නේ උකස්ස ආයෝජන බැංකුවවත් කවුරුවත් ඉන්නවයි මේ ගාන නම් කියන්න කියලා නේ හදලා කියලා මේ අත කොච්චර ගණිතය ඉගෙන ගත්තාද නේ ඒ තරමට පින්නතුනි මොන්න තරම් අනන්තයිනේ අනන්තයි මොන්න ප්‍රමාණයක් මිනිස්සු දවසකට එතන මේ කොච්චර මැරුවත් මූදේ මාළු අඩු වෙලා තියෙනවා කොච්චර මැරුවත් එතකොට මේ තිරිසන් අපාය පේන එක ඔන්න දැන් මරණාසන්න චිත්ත වීතියට වැරදිලා හරි ওই සිතක් ආවොත් පින්නතුනි අනිවාර්යයෙන්ම තිරිසනෙක් වෙලා උපදිනවා එහෙම නැතුව සෝමනස්සසගත ඥාන විප්පයුත්ත असंकारिक सित सोमनस्सागत ज्ञान विप्युत ससंकारिक सित उपेक्का सागत ज्ञान संप्युत असंकारिक उपेक्का सागत ज्ञान विप्युत ससंकारिक ज्ञान विप्युत सित दैन उदाहरण कीनोण दैन समहार केनिक दंग दिन्न गियात हरी अवबोधे किंग निवेदिन समहार विलावट दैन अपि यम किसी केनिकुट यम हिंकमक करणवनं एकनाट अवश्य देवन सोयल बल देन බුදුහාඳුරම සතුල්ල පනායක දේවතාවන්ට කිව්වා විච්ඡේය දානං සුගතප්ප සත්තක් බුදුහාරංගෙන් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ මේ නිතර දෙන්න දෙන්න කියලා දෙන්න කියනෝනේ මේ ඔබ වහන්සේ අගය කරලා සලකන්නේ කොහොම දෙන දානයක්ද ඒ වෙලාවේ බුදුහාර දේශනා කරේ විමසා සොයා බලා දෙන දානේ තමයි අපි අපි අගය කරන්න කියලා නේ එතකොට ඒ නිසා පින්නතුනි බුදුහාඳුරෝ මේ කිව්වෙත් නිතරම භික්ෂුන් වහන්සේලාට දුන්නා දුගී මගී ආචකයන්ට ඉගන්නන්න පුළන්නන්න දුන්නා ඒත්තන්ට දෙන්න ඕනේ ඒත්තන්ට අවශ්‍ය දේශවල අන්නේ ඒ වගේ දාන තමයි පින්නතුනි මෙතන සෝමනස්ස සාගත ඥාන සම්පූර්ණ වෙන ඥාන විප්පයුත්ත වෙන විදිහේ දානක් තියෙනවා සමහර කෙනෙක් නේද ප්‍රසිද්ධිය සඳහා දෙනවා නේද එහෙම නැත්නම් තවත් එක එක වැරදි මිත්‍යා දෘෂ්ටීන් පිටලා සමහරු දෙනවා නේද ඒ වගේ පින්නතුනි දීම මෙතන ඥාන විප්පයුත්ත සිත් ඇතිකරන එක. අන්නොහම ඥාන විප්පයුත්ත සිත් හතරෙන් එකක්. යම්කිසි කෙනෙක්ගේ මරණාසන්න චිත්ත වීතියට આવොත් අනිවාර්යයෙන්ම මැරිලා ගිහිල්ලා පින්නතුනි ಜಾති අන්ධ ಜಾති බදිර. උප්පත්තියම අන්ධ වෙච්ච. උප්පත්තියම කන් ඇහෙන්නේ නැති. උප්පත්තියම නැකිටින්න බැරි ප්‍රශ්න තියෙන මිනිස්සු වෙලා තමයි පින්නතුනි උපදින්නේ. පැහැදිලිද? ඊළඟ එක තමයි පින්නතුනි සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික උපෙක්ඛා සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික කියන මෙන්න මේ කියපු ඥාන සම්පයුත්ත සිත් හතරෙන් යම් කිසි කෙනෙක් උපන්නොත් අනිවාර්යයෙන්ම මේ පින්වතුන් වගේ වෙලා උපදිනවා මේ ඇත්තන්ට ලැබිලා තියෙන මොන වගේ මේ පින්නතුනි ජීවිතයක්ද ත්‍රි හේතුක ප්‍රතිසන්දිය මේ අත්තංග ගිය භවයේ මරණාසන්න චිත්ත වීතියට මේ ඥාන සම්පයුත්ත සිතක් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා තමයි අද මේ වගේ ඊටාම වාසනාවන්ත වෙලා ඉගෙනගෙන තියෙන්නේ. නේද? මේ තරම් හොඳට ජීවත් වෙන්න පුළුවන්. දැන් මේ සරෙත් මැරෙන්න කිට්ටු වෙනකොට නේද? ওই සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත සිතක් අපේ හිතට ගෙන්න ගන්න ඕන. නේද? වැරදිලා හරි නරක හිතක් ආවොත් ওই කියපු අවස්ථාව තමයි වෙන්නේ. ඒක නිසා මොකද පින්නතුනි මේකේ තියෙන භයානකකම කිසිම දවසක කරපු පව් අමතක කරන්න බෑනේ කිසිම පවක් කරොත් අමතක කරන්න බෑ පින්නම් ඕන තරම් අපිට අමතකයි දැන් මේ රාජ්‍ය උකස්සා ආයෝජන බැංකුවේ පින්වතුන් මෙහි රාජකාරියට ආවට පස්සෙම කොච්චර පින්කම් කරලාද ගෙවල් වල කොච්චර පින්කම් කරලාද පොතක් අරගෙන නිකම් මතක් කරලා ලියන්න දවසක් අරගෙන tamam කරපු පින්කම් ඕනනම් 10ක් 15ක් ලියයි ඊට වැඩි ලියන්න නමුත් තමන් කර පව් කල් යන කියනෝ දෙන්නේ 100ක් 200ක් ලියත හැකි නේද පුංචි පව් කම් පවා පින්නතුනි යටි සිතටම ගිහිනේ ඉතින් කර්ම විපාකයේ කියන එක හරිම අමාරු එකක් පින්නතුනි තේරුම් ගන්න නේද කර්ම විශ්ය අචින්තය කියන්නේ ඒකනේ දැන් බලන්න මෙයත් අන්න මං කලින් ඇතුවත් කියලා දෙන්න නැති මේ කාරණේ දැන් අඟුලිමාල හාමුදුරුව නේද ගණන් ඇතුව 999ක් පරණා එතකොට උත්තර සාමණේරෝ මෙයාටන මතකද උත්තර සාමණේරයන් කතාව උත්තර සාමණේරෝ කියන්නේ පින්නතුනි මේ එක්තරා පොඩි දරුවෙක් හිටියා මේ දරුවා එක භවයකදී මැස්සෙක් අල්ලලා කොහම කෝටුවක් ගැහුවා මේකේ විපාක වශයෙන් මෙයා උපදින උපදින භවයක් භවයක් පාසාම පින්නතුනි මේ උල තියලා තමයි මැරෙන්නේ
බුදුහාඳුරන් කාලේ උපදුණා. උපදිලා ඔන්න මහනවන. මහලා දැන් උත්තර සාමණේර. දැන් මෙයා පිණ්ඩපාත යනවා. යනකොට පින්නොතුනි මගදී මේ මේ හාමුදුරන්ට දැන් ඉතින් අද වගේ හැමතැනම පන්සල් නැහනේ. ඉතින් මේ තැනත්තා මේ හාමුදුර මොකද කරේ? දැන් පිණ්ඩපාතේ තරගෙන පාත්‍රයේ තිහුවා ගඟක් ඉස්මත්ති. තියලි වරලා හාමුදුර ගඟට බැත්ත මූණ කට ටිකක් හොද ගන්න. මොකද දැන් දානේ වල දාන්න ඉස්සෙල්ලා. ඉතින් මූණ මේ හොදගෙන ඉන්නකොට හොරු වගේක් ගයක් බිඳගෙන ආවා. ඇවිල්ලි වරලා අරගෙන ආව බට් ටික මොකද කරේ? හාමුදුරන්ගේ පාත්‍රයට දැම්මා. හේතුව මොකද? ගෙවල් අයිතිකාරයෝ පස්සෙන් එලෝගෙන එනවා. මේ හොරුන්ට දැන් පණින්න තැනක් නැහැ. ඒ නිසා තමයි අර බඩු ටික හාමුදුරන්ගේ පාත්‍රයට දාලා හොරු පැන්න වතුරට. වතුරට පැන්ලි වරලා පින්නතුනි වතුර යටින් කිමිදිලා යනවා. යනකොට දන්නේ නැහැ මේ මිනිස්සු ඇවිල්ලා බැලුවා පේන්න නැහැ හොරු. මොකද කරේ? වටපිට බලනකොට පාත්‍රය ඇතුළු රත්තරම් බඩ. ඇව්වා මේ පාත්‍රය කාගේද? ඊට පස්සේ කිව්වා මගේ කියලා මේ හාඳුරු. ආ එහෙනම් ඔයා තමයි හොරා කියලා එක්කන් ගිහිල්ලා රජ්ජුරුවන්ට කියලා උල තිබ්බා. එයා රෙදාපුවත් උනේත් පින්නතුනි මෙන්න උල තියලා. මේක පැහැදිලිද? මෙයාත් දන්න මතක නේද අර ලෝඩ සංග්‍රහාවේ තියෙන කවිය? පෙර අඟනක් එක් එළු දෙනක හිස සිඳා. අඟනක් එළු දෙනෙක්ගේ හිස සිඳපු හේතුවෙන් ඒ එළු දෙනගේ ඇඟේ ලෝම ගානටම එළු දෙන්න වෙලත් උපදිනවා බෙල්ල කපලමයි මැරෙන්නේ. කර්ම විපාකේ මෙහෙමයි. දැන් ඒ වුණාට අඟුලිමාල හාඳුරු ගැන ගත්තොත් මොකද වෙන්නේ? අඟුලිමාල හාඳුරු පින්නොතුනි ගණන් ඇතුව 999ක් මරනවා. එතකොට මේ අඟුලිමාල හාමුදුරුවන්ට පින්නොතුනි විපාකේ වශයෙන් මොකද උනේ? හාඳුරෝ පාරේ වඩිනකොට කවුරු හරි ගලක් ගැහුවොත් ඒ ගල ඇවිල්ලා ඔළුව වදින. ලී කෑල්ලක් ගැහුවොත් ලී කෑල්ල ඇවිල්ලා ඔළුව වදින. හැමදාම ලේ පෙරාගෙනලු ආවේ. කෙනෙකුට කියන්න පුළුවන් මේ බුද්ධ ආගමේ කර්මය විශ්වාස කරන්නත් බැරි එකක් කියලා. දැන් පිටොත් මේක උගන්ලා තියෙන අතිමහන්තාරම්මන චිත්ත වීතිය. නේ? කෙනෙක් ඔන්න අඹ ගහක් යට නිදියගෙන ඉන්නේ. ඉදිච්ච අඹ ගෙඩියක් වැටෙනවා. මෙයා තිගැස්සෙනවා. බලනෝ බලනකොට අඹ ගෙඩියක් නැකිරෙනවා. නැකිරලා ගිහිල්ලා පින්නතුනි අඹ ගෙඩිය අතට ගන්න. අතට අරගෙන පිරිමදිනෝ ඉඹිනෝ බලකන. කාලා ආපහු උදිය ගන්න. ඕන්න දැන් මම ඔය කිව්වේ චිත්තක්ෂණ 17ක් තියෙන අතිමහන්තාරම්මන චිත්ත වීතිය. කෙනෙක් නිදා ගන්නකොට හිත බවාංගයි, gediya වැටෙනකොට බවාංග චලන, තිගැස්සෙනෝ බවාංග උපච්ඡේද, අහින් දකිනෝ චක්කු විඤ්ඤාණ, නැකිටලා යනෝ පංච ද්වාරාවජන, ගිහින් අතින් පිළිගන්නෝ සම්පටිච්ඡන, පිරිමදිනෝ සම්තිරණ, ඉඹිනෝ වොත්තපන, කනෝ ජවන. මේ ජවන් සිත් තමයි පින්නොතුනි කර්මයට සම්බන්ධ. නේ? එතකොට මේ ජවන් සිත් වලින් පළවෙනි ජවන් සිත මේ භවයේ විපාක දෙනවා, අන්තිම ජවන් සිත ඊළඟ භවයේ විපාක දෙනවා. 2, 3, 4, 5, 6 කියන ජවන් සිත් පහ නිවන් දකින ගා විපාක. දැන් අඟුලිමාලට විපාක දෙන්නේ පළවෙනි ජවන් සිත විතරයි. ඇයි රහත් වෙනෝනේ? ඒ නිසා. ඒ නිසා පින්නතුනි මරණාසන්න වීම මරණය ගැන අපි නිරන්තරව සිහි කරන්න ඕන එකක්. ජරාව සහ මරණය පිළිබඳවයි මේත්ින්දි බුදුහාඳුරෝ මූලිකව අගේ මේ විස්තර කරලා තියෙන්නේ. ඒ සත්පුරුෂයෝ පින්නතුනි එහෙම ජරාවට සහ මරණයටපත් වෙන්නේ එහෙම නැත්නම් අරහත්ත්වයටපත් වෙච්ච උතුමෝ అంటే ඒ මරණයෙන් බයක් නැහැ. ඒ ඇත්ත මරණයටපත් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ජරාවටපත් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ ඇත්තන්ට පින්නතුනි මරණයට කිසිම බයක් නැහැ. ඒ ඇත්ත ඕන වෙලාවක සූදානම් මැරෙන්නේ. ඇයි? ඒ ඇත්ත කරන්න තිබිච්ච සියල්ල කරලා ඉවරයි. ඒකයි. නේද? ඒ නිසා පින්නතුනි අද දවසේත් මේ වෙලාවේ රාජසූත්‍රයේ සංයුත්ත නිකායේ බන්ධන වග්ගයේ සඳහන් රාජසූත්‍රයයි මේ පින්නතුන් අද මේ ශ්‍රවණය කරන්න තියදුනේ. මේ වෙලාවේ විශේෂයෙන්ම උකස් ආයෝජන බැංකුවේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා. මේ ඒ රාජ්‍ය උකස් ආයෝජන බැංකුවේ සාමාන්‍ය අධිකාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා, පවුලේ පවුල්වුන්ගේ පවුන්වල පින්වතුන් සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරගෙනත්, එවැගේම රාජ්‍ය උකස් ආයෝජන බැංකුවේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ පින්කමට දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්කම තුලින් බලාපොරොත්තු වෙන රෝගීව ප්‍රතිකාර ලබන චමරී වික්‍රමරත්න මහත්මියට ඉක්මන් සුවේ නිරෝගී භාවයේ ලැබේවා කියලා කවුරුසාත්. එවැගේම දැනට රෝගී තත්ත්වයෙන් සිටින මානෙල් පෙරේරා මහත්මියටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා සාදු. එවැගේම මේ පින්කමේ දායකත්වයේ දරන පින්වතුන් තවදුරටත් බලාපොරොත්තු වෙනවා. බෞද්ධයා නාලිකාවේ ගරු සභාපති අපේ නායක හාඳුරුව දරණාගම කුසලදම්ම නායක හාඳුරුවන් වහන්සේටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසේවා. සාසනික අභිමතාර්ථයන් සාධනය වෙලා වහන්සේ හිතන කියන කටයුතු සාර්ථකව කරගෙන යන්ට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම
මේ රාජ්‍ය උකස් ආයෝජන බැංකුවේ සේවයේ ඉඳලා නේද සාමාන්‍ය අධිකාරී තනතුරේ ඉඳලා විවිධ නිලතර දරලා මිය පරලෝ ගිහිපු අය රාශියක් ඉන්නවා. ඒ වගේම මේ අද වර්තමානයේ මේ කටයුතු බාරගෙන මේ සොයා බලා සිදු කරන මේ පින්නතුන් නමින් මිය ගියා වූ පින්නතුන් රාශියක් ඉන්නවා. ඒ හැමටත් මේ පින් ලැබේවා නුමෝදන් ඒවා අපේ නෑ සුඛී සුවපත් වේවා. හිතන පතන බෝධියකින් අමා මහ නිවනින් සනසීම උදා කරගනීවා කියලා සාදු. අවසන අපි හැමට සසරින් එතර වීමෙන් ලබන අග්‍රාමූර්ත මහා නිර්වාණය අවබෝධ වේවා කියලා සාදු කියනවා. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ओम वेदगान अभिवादन शीलिस निच्छं वद्धापचायिनो चत्तारो धम्मा वड्डन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति संग संपत्ति मेवच अतो निब्बान संपत्ति इमिनाचे समिच्छतु. साधु साधु साधु.